ගෙම්බට කරදරයක් කරයිද නෑ මංගිල්ල බෑ මංගියොත්තේම අපි දෙන්න මහු වෙනවා උඹ බයි නැති විට පංගෙම්බ මං කොහොමර උඹ බේරගන්නනවා Bro.
වයිකෙනෙක් ගැවිලාවත් නැද්ද බා? බක බක බය වෙන්න තු වරෙන් කියන්න. අනේ බා රන්සිය. ඔතන ඒ හොරා ඉන්නවද දන්නේ නැහැ. මං යනවා මං යනවා මං. කිම්බෝ. උන් ඉන්නවද නැද්ද කියලා බලන්නත් අපි එතෙන්ට යන්න එපේ. අපි ගිහිල්ලා බලමු. අනේ ඔබනම් කිය. ඔබ මිතා රන්සිය. උච්ච දේවල් එලා තියදී ඔය හොරා ඔතන ඉදීද බා? මං නම් හිතන්නේ. හරි බං. අපි ඒ ගිහිල්ලා බලමුකෝ. මන්ද කෑ ගැව්වේ? බයර වෙන්නද මාමේ? බයර වෙන්නද? මෙල මොකද? මගේ නම ජිනදාස. මොනක බබ ගන්නේ? බයට මාමේ බයට. මාමේ මාමව දැක්ක බය හිතනාලි. ඒක ගෑවේ. අනේ මේ අපේ කැලෑ මහත්තයානේ. කැලෑ මහත්තයා? ඔව්. අනේ අපේ මම මෙයා පොඩි කාලේ දැක්කට මට දැන් වුණත් අඳුර ගන්න පුළුවන්. මම හිතුවේ මහසෝන කියලා කැලෑවින්න. මාමේ මාමට මාව මතක නැද්ද? මම ජින්නානේ. අපේ අම්මගේ නම කරුණාවති. අයියානේ මාමට මතක නැද්ද? මාම අපේ ගෙදරත් ආවේ. ඒ කාලේ මාමට කිව්වා අපි ඇටය කියලා. මොකද ඉතින් මාම ඒ දවස්වල පුදුම කෙට්ටුවන්නේ තිබ්බේ මේ මං වගේ. වෙනම් මොකද්ද? මගේ නම ජිනදාස. ජින්නා. අපේ අම්මගේ නම කරුණාවති. අයියෝනේ මාමට මතක නැද්ද? මාම අපේ ගෙදරත් ඇවිල්ලා තියෙනවා. මම උඹලා ගෙදර ඇවිල්ලා තියෙනවා. ඔව්වනේ මාමට මතක නැද්ද? මම අපේ ගෙදර ආවේ අනේ. අපේ මතක නැති හැටියක් බලන්න කො වෙනස් වෙලා තියෙන තරම. මාමට කියන්න මාමේ ඉස්සර මාමගේ මෙහෙම බබඩල්ුවම මේ පිට ඇල්ලෙනවා. මේ තරමටම කෙටි මේ මං වගේ. ඒ දැන් බලන්නකො මාමේ. එදා මාම අපේ ගෙදර ආවේ මතකද? අර අලිය පන්නල බුදු අම්මෝ මාම පණ කඩාගෙන අපේ අර වැසිකිළියට ගියේ. මාමට කියන්න මාමේ මං මාව ආවෙන් පුදුම ගඳක් ආවේ. ඇඳුමේ ඔක්කොම ගිහිල්ලානේ. ඔබ වන්දන් දෙනවා ඈ? ඉස්සුද මාමේ මාමට එදා කොහොමත් අන්දන්න තිබුණේ නෑ.
මාමා ඉතින් එනකොට වැඩේ කරගෙන නැවිලා තිබ්බේ. මතක නැද්දනේ? අනේ අපේ අපේ අම්මා දැක්කනම් මාමව කලන්තේ දාලට සතුට වැඩි කමන. ඒ මොකදද? අයියනේ බලන්නකෝ වැඟ. අපි අම්මේ මාමේ ඉස්සර මම්මේ මාමා ගැංගුවට අලිසෙල්ලම් කරන අලිසෙල්ලා. මතක නැද්ද? නැද්ද මාමේ මාමට මේ රුපියල් 500ක් අපේ අම්මගේ අතරම දුන්නා. මම රුපියල් 500ක් දුන්නා? ඔව් ඔව් අනේ මතක නැද්ද මාමට? දෙබයි ආය යන්නේ. මම යන්නේ. බයකට නෙමෙයි සතුටට. යාලි ඔය ඇඳිලා නවත්තපන්. මං ඉතින් ඒ කතාව එදා අහන් හිටියේ නැත්තම් ඔහේ අදටත් ජීවතුන් අතර නෑ. පව්. ඒ මද්දට අහුනේ ගෙදර අහිංසක බල්ලා. මං ඉතින් ඔහේගේ මද්දට අහුණා. තාමත් විඳවනවා ඉතින්. මොකදුම කියන? ඈ? මොකදුම කියන? විඳවනවා? ඔව්. මේ නාමලියෝ මේ බොරු කතා කියලා මගේ යකා උස්සන්නේපා, මගේ තරහා උස්සන්නේපා හොඳේ? මේ මට ඔය එක වගේ මූණ දැකලා දැන් ඇති වෙලා තියෙන්නේ. ඔහෙට කේන්ති ගියාම මට දැන් පේන්නේ වෙන පිරිමියෙක්ගේ මූණක්. වෙන පිරිමිය කුඹට හිටපිය මං ඔබට. නාමලි කොහෙද මං? නාමලි උනේ නැහැ. නාමලි ඔබට. නාමලි නාමලි කිව්වහම නැවතියක් දැම්. මොකද නෙමේ? නෑ පුතේ මේ අම්මා මේ කකුලේ මේ කට්ටක් නැගෙන මේ පොල් කට්ටක් ඒක ගන්න කතා කරනකොට මේ දුවනවා. ඔය පොල්ෙන්ද කට්ට කන්නේ? කොහෙන් කට්ට? ඔය දෙන්නම කටවා හිටහල්ලා කට්ට. ඔය දින පොල් කටු. මොනවද බලන්නේ? අහසේ කුරුල්ලෝ ගණන් කරනවද? මං කවදාවත් මෙහෙම එක්තැන් වෙලා හිටපු එකෙක්ද නාමලියෝ. මෙහෙම එලි පහලිය පේනකොට එළියට බැලලා දුවන්නමයි හිටින්නේ. දැන් ඔහේ දිව්ව ඇති. අපිටත් දුවන් ඉඩ දීහල්. මං ආයේ කතාව කියන්න තියාගත්තා. ඔය කතාව නතර කරගනින්කෝ. මොකද මං හැමදාම මේ ලෙඩ ඇඳ ඉන්න එකක් ඇයි? දැන් පේනවා නේද අපේ කෙල්ලගේ තරම? ඔහෙත් මට ඇනුම් පද කිව්. මම මොනවද කියයි? කෙල්ල ගැන ඔහේ හිතුවෙත් අම්මගේ හුරතලයට හැදිච්ච කිසිම අටමගලක් තේරෙන්නේ නැති තොත්ත බබෙක් කියලා. දැන් බලන්න එපාය කෙල්ල බයිසිකලේ නැගලා ගම වටේ යන ලස්සන. කෙල්ල තමයි ඔහේගි මේ අසනීපෙට කොළපොතු හොයාගෙන ගිහිල්ලා හීන් අයට දෙන්නේ. ඒකත් එහෙමද? හීන් අය තව කාරණාවක් කිව්වා.
කෙල්ලගේ හඳහන අරන් එන්න කිව්වා බලවන්න. ඔය වේද ශාස්ත්‍රයෙන් පිටලා තියෙනවද කියලා බලන්න. හැබැයිට ඕ කියන ඕනම දෙයක් සුටුස් ගාලා කරලා දෙනවලු. කෙල්ලට හොඳ මතක ශක්තියකුත් තියෙනවා කියලා කිව්වා. අනේ වාසනාව. කවදාහරි නාමලියෝ මාය කෙල්ල හොඳට වේද ශාස්ත්‍රය ඉගෙනගෙන අර අර හොර වේදාට මාය කෙල්ල මතින්ම වෙදකම් කරාපු දවසට මගේ හුස්ම ටික ගියක් කාර්යන්නේ නාමලියෝ. ඔය කිව්වේ ඉතින් ඕනම දෙයක් කිව්වොත් කරොත් අන්තිමේට නතර වෙන්නේ ඔතනින් තමයි. දැන් දැන් කොයි අපේ කෙල්ල? හීන් අය ගාව ඇති. මේ දවස් දෙක තුනට මාය කෙල්ල ඇදිලා පැදිලා ගිහලා නාමලියෝ. ඔබ කියවුවා හරි. කෙල්ල මහ ගෑණියෙක් වගේ නේ වැඩ කරන්නේ. හැසිරෙන විදිහත් හරි අමුතුයි. මට වෙලාවට කෙල්ල ගැන බයත් හිතෙනවා නාමලියෝ. අර මොකටද බය වෙන්නේ? මේ ගමේ හැම එකම දන්නවා මං දැන් ලෙඩ ඇඳට වැටලා ඉන්නේ කියලා හිතා. ඉතින් දැනගත්තා මොකද? ඉතින් කියන්නේ නාමලියෝ මාය කෙල්ලත් ඇහැට කරන්ට පේන්නේ එකි. එහවස්සේ කවු මේ 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 ඔහේ ඔය කියන්න හදන්නේ මොකද්ද කියලා මං දන්නවා. අම්මපා ඔහෙට පිස්සුද? ඔහේ ඇඳට වැටුණට මං තාමත් කකුල් දෙකෙන් නැගිටලා ඉන්නේ. මොකෙක් හරි මයි කෙල්ලට අත තියන්න ආවොත් එහෙම හෙදාට මං මරහගෙන මැරෙනවා ඒකව. ආන් ඒක දැනගන්න. ආමලියෝ ආපංකො මං කියන එක ආයෙත් එහෙම මගේ පපුව පිච්චෙන කතන්දර කියන්න එපා. එහෙම වුණොත් එහෙම මොහෙගේ අනිත් කකුලත් කඩලයි නවතින්නේ. ආමලියෝ පිටහන්කෝ මෙහ වරෙන්කෝ. මොකද දෙයියෝ මේ මූණත් එක්ක හොඳටම නරක් වෙලා. ඇයි මේ? ඔව් බරණංජියා, අර ගමේ ඌ මැරෙන්නේ නේද මහසෝන ගැහැව්වා කියලා. ඌ එක්තැන් වෙලා බං. මම මොකද රංජියා නොදන්නේ? මේ හොඳට ඉන්නවයි කියපු එක? ඒක තමයි මායක මේට අනිතර වැඩකට යන ලෑස්ති වෙලා හිටිය එකනේ. ඒක ගජ මිත්‍රයානේ. එහෙනම් නාමලිය උඹට කියන්න ඌ මගේ ජීවිතය බේරගෙන තියෙනවා. දවසක් මේ මං මේ මේ හේනම් පාලු කරන අරිරං චොප්පන්න යනකොට මේ මේ තනියලිය මට කුරුමණන් අල්ල තියෙන මාව චප්ප කරන්නේ. ඌ තමයි පැලකින්නම් මට කෑ ගහලා මාව බේරගත්තේ. ආ දැන් දේව කියන්නේ නැහැ ඉතින් හැමදේම උඹලට කියන්න බෑනේ. උඹලා පොඩ්ඩක්ම් බය වෙනවනේ. දැන් ඉතින් කොමෙන් කොම රංජි අසාධ්‍ය ඉන්නේ බම් මං ඒකයි කියන්නේ මේ. ගංගක ගහගෙන යනකොට කණුවක් හරි අල්ලගෙන අපිට බේරෙන්න පුළුවන්. ඒත් ඉතින් මැරෙන්න පනා දෙනකොට කොහොම බේරන්නද? අපි ඉපදෙනවා. ඉපදුනාම තමයි මේ සේරම ලෙඩ දුක් කරදර. නාට නාමලියෝ මේ එක්තැන් වෙලා ඉන්නේ මගේ එකෙක් නේ. ඌ ලෙඩ ඇඳුර වෙලා මොනව කල්පනා කරනවද? කියන්න ඒ දවස අලි මහත්තයාගේ ඇඟව කෝටුවගේ ඒකට දැන් කොටයක් වගේ මේ මාසෝන ගැතක් වගේ. මොකද උඹ කියන්නේ? නෑ නෑ ඉති අලි මහත්තයාට ඔච්චර කේන් තියන දෙයක් කිව්වේ නෑනේ. අලි මහත්තයා ඉති මාසෝන නෙමෙයිනේ.
දැන් උඹ මොකක්දරි මහත්තයා උඹ උඹ කියලා කතා කරන්නේ? එහෙනම් කොහොමද දැන් කතා කරන්න ඕන? අලි මහත්තයා මට කතා කරන්න බර්ණ පුතා කිය. උඹ කියුවේ උඹේ නම ජිනදාස කියලා. අලි මහත්තයා පුදුම මතකයන් ඉතින්. මගේ නම ජිනදාස. මේ මතකද බැලුවේ? මම බර්ණ නෙවෙයි. අලි මහත්තයාට කියන්න අලි මහත්තයා ඉස්සර මට කතා කරේ. කවුරුලගේ කළු පුතා කියලා. එහෙනම් කළු පුතා මට කියහන්කෝ ඇයි කැලෑවට ආවේ කියලා. මම්මයා මේ පළවෙල නෙලනනේ. පළවෙල නෙලා ගන්න. ඔව්වලි මහත්තයා. මහත්තයාට කියන්න පළවෙල හරිම රසයි. ඒ වරිම රසයි. ඉස්සර අලි මහත්තයා මට ගෙනත් දෙන්නේ. මේ සේරටම කලින් උඹ ඔය ඉස්සර කතාව නවත්ත ගනි. හරි. අලි මහත්තයා දැන් ඇයි මෙහාට ආවේ? මම ආවේ මගේ රාජකාරිය කරන්න. මොකද්ද? කැලේ සතල්ලන්නද? අන්න හරි. කළු පුතාට තේරුණා. සන්තෝෂෙමි. අලි මහත්තයාට කියන්න අපි පුදුම බයෙන් ඉන්නේ. කොද මහසෝන ගහනවානේ. අලි මහත්තයා බය නැද්ද? මත් මිනිස්සෙක් බං මටත් බය කියන එක දැනනවා. සන්තෝෂයි. එතකොට ඇත්තටම ඉන්නේ මහසෝනෙක්ද? ඒක හොයාගන්න තමයි මං ඇවිල්ලා ඉන්නේ. මත් අලි මහත්තයාට උදව් කරන්න. ඒ කොහොමද? අලි මහත්තයා කියන විදිහට මං උදව් කරන්න. එහෙනම් මෙහෙම කරමු. මම මේ ගමන ඇවිල්ලා ඉන්නේ හැමෝටම හොරෙන්. තනියම මේක අවල්ලන්න ඕන හින්දා. තේරුණාද? කළු පුතා මේ ගැන අම්මටවත් කියන්න බෑ. හරිද? ඔහෙ එනවද? නැත්තම් අපිත් මෙතන පැදුරු කොට එනාගෙන නිදා ගන්නද? ඒ කියන දේ අහන්කො නාමලියෝ. කොරා සරමක් නැණන් හිටියදි කියලා අමත කියලා මම කිව්ව බොරු වලට ඔළුවෙන් හිට ගන්න. මේ තරමටම කිව්වා. ඒ පුතේ බේන දේ කනට හැන දේ හැඹලෙන් විශ්වාස කරන්න යන්න එපා. ඇති ඇති ඇති. තව කිව්වොත් එහම මර පොතක ලියා ගන්න ඔය ඔක්කොම නේද?